අපි සීල සූත්‍රය කරන්නේ. සීල සූත්‍රය එක්කල කායස්ම සරුල් තෙරනෝද ආයස්මත් මහා කෝටි තෙරනෝද බරණස සමීපේ ඉසිපතන් නංගු මිගදායේ වාස කෙරේ. එකල්ලි ආයස්මත් මහා කෝටි තෙරනෝ සවස් කල විවේකී නැගී සිටියා වූ ආයස්මත් සරුල් තෙරනන් වෙත එළඹිය. එළඹ ආයස්මත් සරුල් තෙරනන් සමග සතුටු වූ සතුට වේතු සී කටයුතු කතාවකට නිමවා එකත් පසක වුණා. එකත් පසක වුණ ආයස්මත් මහා කෝටි තෙරනෝ ආයස්ම සරුත් තෙරණුවන්ට මේ කාරණය සැලකලම්. ඇවැත්නි සාරිපුත්තේනි, සිල්වත් මහණු විසින් කවර දහම් වූ නුවණින් මෙනෙහි කළ යුත්තාද? මේක මේ පාලි භාෂාවෙන් බලනකොට ඔයගලන්ට පේනවා. ඒකෙ පෙන්නනවා සීලවත ආවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. මේ යෝනිසෝ මනසිකාරය කරන විදියයි මේක යහන්නේ. ඇවැත්නි කෝටිතේනි, සිල්වත් මහණ විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩ වශයෙන්, හුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, පරයාපන වශයෙන්, වෙනසීම් වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් නොනින් මෙනෙහිකට යුත්තා. කවර පස්කන්ධයකත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන උපාදානස්කන්ධ පහ. ඇවැත්නි කෝටි තේනි, සිල්වත් මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා මෙනෙහි කළ යුතුයි. මෙහෙම මෙනෙහි කරන්නේ ඒ සෝවාන් ඵලයේ පසක් කරන්න යන කාරණය වේ නම් ඒ කාරණය ඇත්තේ කියලා කියනවා. ඇවැත්නි සාරිපුත්තේනි, සෝවාන් මහණ විසින් කවර දහම් වූ නුවණින් මෙනෙහි කළ යුතුයි? ඇවැත්නි කෝටිතේනි, සෝවාන් මහණ විසින්ද මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා නුවණින් මෙනෙහි කළ යුතුයි? ඇවැත්නි සෝවාන් මහණ මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ වශයෙන් බලන්නේ සගුදාගාමි ඵලය පසක් කරන්න යන කාරණේ වේ නම් ඒ කාරණේ ඇත්තේ කියලා කිව්වා. ඇවැත්නි සාරිපුත්තේනි, සගුදාගාමි මහණ විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කළ යුතුයි? ඇවැත්නි කෝටිතේනි, සගුදාගාමි මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනන්තතෝ කියලා මෙනෙහි කරන්නේ. එහෙම මෙනෙහි කරන්නේ අනාගාමි ඵලය පසක් කරන්න යන මේ කාරණේ වෙනනම් ඒ කාරණේ ඇත්තේ කියලා කිව්වා. ඇවැත්නි සාරිපුත්තේනි, අනාගාමි මහණ විසින් කවර දාම් කෙනෙක් නෝනින් මෙනෙහි කළ යුතුයි? ඇවැත්නි කෝටිතේනි, අනාගාමි මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනන්තතෝ කියලා මෙනෙහි කරන්න. අනාගාමි මහණ මේ විදිහට මෙනෙහි කරන්නේ නෝනි පසක් කරන්නේ රහත් ඵලයේ පසක් කරන්නේ යන කාරණේ වේයි සරියුත් හාමුදුරු පවසන්නේ. ඇවැත්නි සාරිපුත්තේනි, රහත් මහණ විසින් කවර දහම් කෙනෙක් නෝනි මෙනෙහි කළ යුතුද? ඇවැත්නි කෝටිතින් රහත් මහණ විසින් මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනන්තතෝ කියලා මෙනෙහි කළ යුතුයි. ඇවැත්නි රහත් මහණාට මත්තේ කළ යුත්තක් නැත. කරන ලද නැවත කිරීමක් ඕනේ නැති. වැලිදු මේ දාම වඩන ලද්දා වූ, බහුල් කරන ලද්දා වූ, දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිසද, සිහි නෝන පිණිසද පවතිනවා කියලා කියනවා. එහෙනම් හැමෝටම තියෙන එකම වේතනේ සෝවාන් වුණත් නැති වුණත්, සගුදාගාමි වුණත් නැති වුණත්, හැමෝටම තියෙන්නේ අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනන්තතෝ කියලා මෙනෙහි කරා. එතකොට රහතන් වහන්සේත් ඒක මෙනෙහි කරනවා. රහතන් වහන්සේට අලුතෙන් කළ යුත්තක් නැහැ. නමුත් එහෙම කිරීමේ ඒ දිත්ත ධම්ම සුඛ විහරණය පිණිසත්, සිහි නෝන පිණිසත් පවතිනවා කියලා සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා. දැන් එතකොට ඕගලන්ට පේනවා මේ අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ කියලා එහෙම ගත්තාම කාරණා 11යි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කිව්වහම එතන 5යි 11 සරා 5 55යි. ටිකක් අමාරුයි මෙනෙහි කරන්න මේ. එතකොට සහම්පති මහපම් රාතන් වහන්සේ මේක මෙනෙහි කරන්න දේසි ක්‍රමයක් කියලා. රාතන් වහන්සේ පැවසුවා මේ සාකච්ඡාව කෝටි තාමුදුරුයි සරියුත් තාමුදුරුයි අතර එන්නේ ඉස්සෙල්ලා. මේ සරියුත් තාමුදුරු සහම්පති මහපම්මත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට ඒක මේක බිහිවුණා. එතකොට දැන් එහෙමනම් අපි දන්නා වූ කාරණාවන් 12ක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා. ඒකෙන් යම් පිච්චන්න ලැබිති තම්බි දුක්ඛේ අයින් කරොත් කාරණා 11යි. අන්නේ කාරණා 11ත් එක්ක අපිට මේක
ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා අපි දන්නා වූ කාරණාව තමයි ජාතිය, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස, ප්‍රියේ විප්‍රයෝග, අප්‍රියේ සම්පයෝග කාරණා 11යි. එතකොට මේ කාරණා 11ත් එක්ක අපි මේ අනිච්චතෝ දුක්ඛතෝ කියන කාරණාවන් ලකුණු කරගන්න. එතකොට අනිච්චතෝ කියලා කියන්නේ අනිච්චානු පස්සනාවටයි ඒක වැටෙන්නේ. එතකොට අපි මේ භාවනාව කළාද? අනිච්චයි කියන එක මෙනෙහි කළාද? කළා නේද? පළවෙනි දවසේ කරපු පළවෙනි භාවනාව සමාධි භාවනා සූත්‍රයේ සමුදයයි අස්තංගමයයි කියන එක අපි බැලුවා. දැන් ඒක තමයි අනිත්‍ය වඩනවා කියලා කියන්නේ. එතකොට දැන් බලන්න ඕගලන්ට බබා වගේ රූපයක් තිබුණා ජාති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. ඒක මරණයටපත් වුණා කියලා කියන්නේ විඥානීය මරණය. ඕගොල්ලෝ දන්නවා මේ මිනිස්සෙක් අපිට පුළුවන් මලාට පස්සේ අතින් අල්ලලා බලන්න එයා ඉන්නවා. හැබැයි විඥානීය තමයි එතන නැත්. ඒක තමයි මැරලා තියෙන්නේ. නේද? විඥානීය මරණය. මැරලා මනෝමය කායකින් ඉන්නවා. කාල නැය වගේ දුකයි කියන එක තියෙනවා. තොර බබා වගේ රූපයෙන් වෙන්නුණා. ඒක නිසා අනිත්‍යයි. එතකොට එන අනිච්චතෝ කියන එක අපි ජාතිල තියෙන තැනින් යටින් ලකුණු කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණයට එනවා දුක්ඛතෝ කියන එක. දුක්ඛතෝ කියන එක වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. අනිච්ඡානුපස්සනාවට ඉස්සෙල්ලා එක, දැන් දුක්ඛානුපස්සනාවට වැටෙනවා. එතකොට ඒකත් අපි කරානේ නේද? පළවෙනි දවසේම ජාති, ජරා, ව්‍යාධි, මරණ බැලුවා. දෙවෙනි භාවනාවේදීත් අපි බැලුවා සතර ආහාර දුක්ඛයත් එක්ක දුක්ඛ 12. තුන්වෙනි භාවනාවේදී විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, සංස්කාර දුක්ඛතා කියලා බැලුවා. ඒකත් අපි කළා තියෙනවා. දැන් එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ දෝමනස්සේ මේ ජරාව කියලා කියන්නේ දුක්ඛයක්. එතකොට එහෙනම් මේ ජරාවට යටින් අපි ලකුණු කරලා තිනවා දුක්ඛතෝ කියලා. පේනවද? ජරාවට යටින් දෙවෙනි කාරණේ දුක්ඛතෝ. ජාතියට යටින් අනිච්චතෝ, ජරාවට යටින් දුක්ඛතෝ. ඒක දුක්ඛානුපස්සනාවටයි වැටෙන්නේ. තුන්වෙනි කාරණයට කියනවා රෝගතෝ කියලා. රෝගතෝ කියන එකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඉතින් මේ ශරීරය හරි රෝගයක් නේද? මේකට කවන්න ඕනි, පොවන්න ඕනි, නාවන්න ඕනි, නිදි කරවන්න ඕනි, පුදුමාකාර සාතු සප්පායම් කරන්න ඕනි මේකට. එතකොට එහෙමනම් මේ අපි දන්නවා මේක තියෙනවා ව්‍යාධිය. ඉතින් ව්‍යාධියට යටින් අපි ලකුණු කරලා තියෙනවා රෝගතෝ කියලා. ඊළඟට හතරවෙනි කාරණයට පෙන්නනවා ගණ්ඩතෝ කියලා. ඒකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. එතකොට ඔබ සිංහල භාෂාවෙන් කියනෝ gaduwai කියලා. ඒක තේරෙන්නේ නැහැ නේද? හැබැයි ටියුම කිව්වහම නම් අපිට තේරෙනවා. ටියුම එකක් හැදිලා මලා කියන්නේ. අන්න ඒක තමයි ගණ්ඩතෝ කියලා කියන්නේ. ඉතින් එහෙනම් මේ මරණයේ තියෙන තැනින් අපි ලකුණු කරලා තිනෝ ගණ්ඩතෝ කියන එක. එතකොට මේ අපේ කකුලේ හැම තුවාලයක් හැම තියෙනවා නම් අපි ඔකට මේ බොහොම ප්ලාස්ටර් දාලා හරියට සාතු සප්පායම් කරනවා නේද? මොකද අපි තුවාලට ආදරේ නෑ. තුවාලේ උඩ දිව්වා නම් අපි මැරෙනවා කියන එක තියෙනවා. ඉතින් ওই මක්කේ පලාසය කියලා කියන්නේ ඒ වගේල ටියුමර්ස් තමයි. උඩ දිව්වහම ඉතින් මරණය කියන එක එහෙම සිද්ධ වෙනවා. එතකොට පස්වෙනි කාරණයට පෙන්නන සල්ලතෝ කියලා. ඒකට වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඉතින් ඔයගලන්ට මතකයි අපි බැලුවා කබලින්කාර ආහාර පාරේ රාග සල්ලෙන් කරකවන, ස්පර්ශ ආහාර පාරේ දේශ සල්ලෙන් කරකවන වරද ඩාට් එකක් වගේ වදිනවා කියන්නේ නේද? මනෝ සංචේතන ආහාර පාරේ දික්ටි සල්ලිය කියන එක තියෙනවා. විඥාන ආහාර පාරේ මෝහ සල්ලිය කියන එක තියෙනවා. සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑම් එකේ අපි ඒක බලුවා. එතකොට දැන් විඥානීය කියන එක සල්ලතෝ. ඉතින් ඒක නිසා අපි මේ විඥාන ආහාර පාරේ උඩින් ලොකුම එක හැටියට අපි සල්ලතෝ කියලා උඩින් ලියලා තිනවා. ඒක මේ පල්ලෙහායි නෙමෙයි ලකුණු කරලා තියෙන්නේ උඩින්. ඒක විතරයි උඩට ගිහින් තියෙන්නේ සල්ලතෝ කියන එක. ඒක අපි දැන් හුවක් කල්පනා කරලා තිනවනේ. දුක්ඛානුපස්සනාවට වැටෙනවා. හයවෙනි කාරණයට පෙන්නනවා අගතෝ කියලා. ඒකත් වැටෙන්නේ දුක්ඛානුපස්සනාවට. ඉතින් ඕක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මිසරි කියලා. ඒ කියන්නේ පීඩාගෙන දෙන දේ. ඉතින් ඕගලන්ට කායික දුක්ඛයක් තියෙනවා නම් කකුල් අතපය රිදෙනවා නම් ඉතින් ඒක නිසා ඕගලන්ට පීඩාවන් කියනවා ඇති. ඒ වගේම ඕගලන්ට තියෙනවා මානසික පීඩාවන්. දෝමනස්සේ නේද? එතකොට කායිකයි මානසිකයි දෙකම හරියන්න තමයි මේ ඉරක් යා කරලා මෙතනින් මේ අගතෝ කියලා ලකුණු කරලා තියෙන්නේ. දෙපැත්තටම හරියන්න පීඩාගෙන දෙන දේ කියලා.
ඊළඟට හත්වෙනි කාරණයට පෙන්නනවා ආබාධිතෝ කියලා. ආබාධිතයි කියලා කියන්නේ disable කියන එක නේද? දැන් ඕගොල්ලන්ගේ කකුල් දෙක කපලා රෝද පුටුව එක එහෙම ඉන්නවනම් ඉතින් ඕගොල්ලෝ සෝක් කරනවානේ. ඉතින් එහෙනම් ඒක වටිනවා මේ සෝකේට යටින් ලියා ගන්න. සෝකේට යටින් අපි ආබාධිතෝ කියලා ලියලා තියෙනවා. ඊළඟට අටවෙනි කාරණයට පෙන්නනවා පරතෝ කියලා. පරතෝ කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා නම් මේ ගෘහපතියන් දෙන්නා වූ ආහාර පාන ආදී මැද යැපෙනවා. දැන් ඕගොල්ලොත් ඉතින් ගවර්න්මන්ට් එක හරි ඕගොල්ලන්ගේ වැඩ කරන ආයතනය මත යැපෙනවා කියන එක තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ අපි මේ කාටවත් අතපය පාන්නේ නැහැ, මේ අපේ කකුල් දෙකෙන් හිටගෙන අපි සවිශක්තියෙන් අපි ඉන්නවා කියන අදහසයි අපිට තියෙන්නේ. ඔහොම ලොකුවට මාන්නයක් තියෙනවා අපිට. හැබැයි ඉතින් බැලුවාම අපි හරියම අසරණ ජාතියක්. දැන් ඕගොල්ලෝ වගේ නෙමෙයි අපි හිතමු බිලියනිය කෙනෙක් ඉන්නවා. ඒ බිලියනියට ගෙදර සල්ලි බිලියන් ගානක් ගොඩ ගහලා තියෙනවා. මේ ලෝකේ සාගත කාලයක් තියෙනවනම් එයාට ඕවා කන්න බෑනේ. සල්ලි කරපොත්තර නම් ගන්න පුළුවන්. මේ මිනිහයාට කන්න බෑ. එතකොට ඒ බිලියනියයි අපි දෙගොල්ලොම යැපෙනවා කඩේ මුදලාලි මත. මුදලාලි බඩු වික්කේ නැත්තම් අපිට කෑම ගන්න විදියක් නැහැ. ඕවා පේන්නේ ඕවා නැති වුණාම තමයි. දැන් ওই හේටි වල අර්ත්ක්වේක් එකක් ගිය වෙලාව මිනිස්සු කඩ කඩා ගත්තා. ඒගොල්ලෝ කඩ වහලා ගිය කඩ කඩා ගත්තා. එතකොට එයා මත අපි යැපෙනවා කියන එක තියෙනවා. එවනම් අපි බිලියනේයි අපි දෙගොල්ලොම ওই මුදලාලිට යට එයා මත යැපෙනවා. ඊළඟට ওই මුදලාලිට ওই බඩු විකුණන්න නම් ගෙනත් දෙන කෙනෙක් ඉන්නේ. එයා තමයි ලොරිකාරයා. ලොරිකාරයා බඩු ගෙනත් දුන්නේ නැත්නම් එයාට විකුණන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි ලොරිකාරයා මතත් යැපෙනවා. මතකද ඒක කාලා තිබුණේ පළක් කියලාට මේ අද ලොරි ඇවිල්ලා නැහැ ඒකින්ද බඩු නැහැයි කියලා පිටි නැහැයි ආදි වශයෙන් තිබුණේ නේද? එතකොට එහෙනම් ඒ ලොරිකාරයා මතත් අපි යබේ. ලොරිකාරයාට බඩු ගෙනත් දෙන්න තවත් උදව් උපකාර කරන කෙනෙක් ඉන්නේ. ඒ තමයි ගොවියා. ගොවියා ගොවිතැන් කලේ නැත්තම් ඒ එයාට ගේන්න දෙයක් නැහැ. එහෙනම් අපි ගොවියා මතත් යපෙනවා. ඊළඟට ගොවියා ගොවිතැන් කරනකොට එයාට උදව් උපකාර කරන්න තව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගුණින් ඉන්නවා, එක්කෙනෙක් යටින් ඉන්නවා. ඒ තමයි පණුව. පණුව නැත්තම් අපිට ඕක ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි පණුවටත් යටත්. පණුව මතත් අපි යැපෙනවා කියන එක තියෙනවා. අපි හිතන් හිටියේ අපි තමයි මේ ලොක්ක වාගේ මෙතන ඉන්නේ කියලා බැලුවාම පණුව නැත්තම් ඕගොල්ලන්ට ජීවත් වෙන්නත් බැහැ. දැන් ওই විද්‍යාඥයෝ ඕගොල්ලෝ දන්නවා මේ වෙන වෙන ප්ලැනට්ස් හිටන් හොයනවා. ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒගොල්ලන්ට පේන්නේ ඒ ජීවත් වෙන්න නම් මේ කුඩා සත්‍යෙව ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ මනුස්සයන්ට ජීවත් වෙන්න බෑ. එතකොට මේ ඔක්කොම මත අපි යපිනවා. අපි හිතන් හිටියේ අපි තමයි ලොක්කා. අපේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා කියලා. එතකොට දැන් මෙතන මේ පරතෝ කියන එක අපි ලකුණු කරලා තියෙන මේ විඥාන පාරමී පරිදේවයට යටින් යපෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? විඥානේ මොකක් හරි මත යපෙනවා. මොකක් මතද විඥානේ යපෙන්නේ? සංස්කාර මත. සංස්කාරපච්චය විඥාන අවබෝධ කරගන්නවා. පටිච්චසමුප්පාදයේ ඉහළ ධර්මයක් අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒක වැටෙන්නේ ඒ අනත්තානුපස්සනාව කියන එකටයි පරතෝ කියන එක වැටෙන්නේ. ඊළඟට එනවා පලෝකතෝ කියලා. ඒ පලෝකතෝ කියන එක සලායතන සංයුක්ති ඡන්න වග්ගයේ තියෙන සූත්‍ර දේශනාව පලෝක ධම්ම සූත්‍රය කියලා. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදු හාමුදුරුවන්ගෙන් අහනවා භාගතුන් වහන්සේ මේ පලෝක ධම්ම මොනවද මේ පලෝක ධම්ම කියලා. තථාගතයන් වහන්සේ පවසනවා ආනන්දේ ඇහැ කියන්නේ පලෝක ධර්මයක්. කන කියන්නේ පලෝක ධර්මයක්. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඉනෙම පලෝක ධර්මයන් කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. දැන් ওই බඩු බාසුන් නැහැ කියනෝ නේද මාත්‍යමීලි පලිඳු වෙලා කියලා. ඒ වගේ තමයි ওই දැන් ඒ වගේම ගලක් වාගේ දෙයක් අවුගේ දාලා තිබ්බෝ එයා අවුවට බොහෝම මෙය වෙලා ඉරි තලලා ගිහිල්ලා සුදු පාට වෙලා වාගේ යන්නේ නේද? අපේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා කැඩලා බිඳලා යනවා. ඒ කියන්නේ ඩිස්ඉන්ටග්‍රේටින් කියන එකයි. ඒක තමයි මේ අපි ලකුණු කරලා තියෙන උපායාසයට යටි පලෝකතෝ කියලා. දැන් ඉතින් ඕගලන්ට තේරෙනවා මේ ඇහැ කන නම් ඉතින් දැන් කණ්ණාඩි දානවා පස්සේ ඕකත් කණ්ණාඩි දාලත් කරගන්න බැරි වෙනවා. ඇහැ කන විතරක් නෙමෙයි මේ මනසත් කැඩෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන සූත්‍ර දේශනාවල මයින්ඩ් ඉස් ඉන්ටැක්ට් මයින්ඩ් ඉස් නොට් ඉන්ටැක්ට් කියලා. මනසත් කැඩෙනවා කියන එක තියෙනවා. ඔයගොල්ලෝ දන්න ඔය අවස්ථාවන් තියෙනවා. මේ මිනිස්සු වයසට ගිහිල්ලා
සීදිවි හානි කරගන්න. එතකොට ඒ පෙළක් මිනිසුන්ට මේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වගේ මිනිස්සෙක් සීදිවි හානි කරගන්න හදනකොට එයාගේ දරුවෝ මට කතා කරලා ඇහුවා ඇයි එහෙම කරගන්න හදන්නේ කියලා. ඉතින් මම රාතන් වහන්සේගෙන් ඇහුවාම රාතන් වහන්සේ කිව්වා දරුවා එයාගේ මනස කැඩෙනවා කියලා. ඒ කියන්නේ මේ මනස එලයින් වෙන්න ඕනේ එක්තරා ආකාරයකට අපිට මේවා තේරුම් ගන්න. දැන් මෙතන මේසයක් තියෙනවා කියලා තේරුම් ගන්න නම් ඕගොල්ලන්ගේ චිත්තයයි චෛතසිකයයි එක්තරා ආකාරයකට එලයින් වෙන්න ඕනේ. එලයින් වුණේ නැත්තම් මේ ඕගොල්ලන්ට මේස දෙන කොටුවද නැද්ද කියලා හොයාගන්න බෑ. අන්න ඒ වගේ තත්ත්වයන් එතුණාම යාට හිතනවා මං එල්ල මැරෙන්න ඕනේ කියලා. රාතන් වහන්සේ පැවසුවා මේ පුද්ගලයා මනාට පස්සේ එයාගේ සිත එකතු වෙනවා කියලා. ඉතින් ඒ වගේ එයාගේ එයා මැරිලා මනෝමේකායෙන් හිටපු අවස්ථාව මම එයත් එක්ක කතා කරලා තියෙනවා. එයාට නම් ඕනගම තිබුණේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ පයිලට් කෙනෙක් වෙන්න. එතකොට මේ මනස කැඩෙන අවස්ථාව. ඉතින් මේ මිනිස්යාගේ මේ දරුවොත් බොහොම හොඳයි. හොඳට ඉගෙනගෙන දේපලක් තියෙනවා ඒගොල්ලන්ට. වයිෆ්ත් හොඳට සලකනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ මේ ප්‍රශ්නේ ඇරුණාම මේ බුද්ධලයන් නිකන් තරුණෙක් වගේ බැලුවා. නමුත් අර මනසේ කැඩීම කියන එක තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඉතින් එල්ලිලා මලහම් පුද්ගලියෝ කල්පනා කරනවා ඉතින් එයා අපාය තිරසන් ලෝකෙ තමයි යන්නේ කියලා. එහෙමම නෑ. ඒ කියන්නේ අර අසනීපී නිසා එහෙම කරගත්තේ වට ඒ විදිහට සිත් වෙන්නේ නෑ. ඉතින් ලව් අපයාසාරව මේවා නිසා නම් වෙන දේවල් ඉතින් ඒවා වෙනයි. නමුත් මේ මගේ අවස්ථාව වෙනස්. එතකොට ඉතින් ඇහැයි කනයි නාසයි දිවයි ශරීරයයි කිව්වම පහක් නේ. එතකොට ඒක නිසා වැඩිවර පැත්තට අපි දාලා තිනවා පලෝපතෝ කියලා. මෙතන ඕක වැටෙන්නේ අනිච්චානු පස්සනාව කියන එකටයි ඒක වැටෙන්නේ. ඊළඟට 10 වෙනි කාර්යයට පෙන්නනෝ ශුන්්‍යතෝ කියලා. එතකොට මේ ශුන්්‍යතෝ කියන එක අපි හෙට මේ චූල ශුන්්‍යත සූත්‍රයත් එක්ක ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්නකම් අපි තේරුම් ගන්න අපි බලමු පොඩි උදාහරණයක්. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ පොදියක් තියෙනවා. මේ කෙස් වල ඉඳන් නියපොත්ත දක්වා මේ ජරා ගොඩක් තියෙනවා කියලා. එතකොට මේ පොදියට නමක් දාලා තියෙනවා ලලිත් කියලා. එතකොට මේ පොදියට කවුරුවත් කතා කරන්නේ නැහැ. අපි කවුමු තව නමක් හේමා කියලා තමයි. එතකොට හේමා කියලා කතා කරන්නේ නැහැ. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ පොදිය මේ කුණකොඩ හේමා කියන සංකල්පෙන් ශුන්‍යයි කියලා. ඊට පස්සේ දැන් අපි කියමු ඕක වාක්‍යයක් හැරෙට අපි ලියන. ඒක හරින්නේ නේද? හේමගින් සංකල්ප මේකට කවුරුවත් කතා කරන්නේ නැති හින්දා හේමගින් සංකල්පෙන් ශුන්‍යයි. වාක්‍යයක් හැටියට ලියලා මේ හේම කියන වචනේ කපලා දැන් අපි දානවා ලලිත් කියලා. දැන් මොකද කියවෙන්නේ? මේ පොදිය වේකුණු කොට ලලිත් කියන සංකල්පේ ශුන්‍යයි. ඒකත් හරින්නේ. දැන් ඉස්සෙල්ල හේම කියන වචනෙට ඇග්‍රී වුණා නම් ලලිත් කියන්නේත් ඒ වගේ වචනයක්. එවනම් ඒකටත් ශුන්‍යයි කියලා පේනවා. දැන් ඕක ආපහු අපි වාක්‍යයක් හැටියට ලියමු. මේ පොදිය මේකුණු කොට ලලිත් කියන සංකල්පේ ශුන්‍යයි. දැන් ඒ පාර මේ ලලිත් කියන වචනේ කපලා මමයි කියලා දානවා. දැන් කියවල බල මේ පොදිය මේ කුණුගොඩ මම කියන සංකල්පේ ශුන්‍යයි. මේකේ කොතනකවත් මේ මම කියන කතාවක් නැහැ. පොඩි කාලේ අම්මා ඇඟිල්ල දික් කළා ලලිත් කියලා හරි කිව්වා. අම්මා කොයි වෙලාවත් ඇඟිල්ල දික් කළා මම කියලා නම් කිව්වේ නැහැ. ඒක අදාගත්තේ අපිමයි. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියව තියෙනකොට මේක මේ මම කියලා කතාවක් ඇත්තේ නැහැ. එතකොට දැන් බලන්න අපි ඒක ලකුණු කරලා තිනවා මේ ප්‍රී විප්පයෝගේ යටි. ඕගොල්ලෝ දන්නවා ප්‍රී විප්පයෝගේ කොහොමද වෙන්නේ? අන්න බබා වගේ රූපයක් තිබුණා. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝමය කායකින් ඉන්නෝ කාල නැහැ වගේ දුකයි. අන්න බබා වගේ රූපයෙන් වෙන් වුණා. තමන්ට මනාපු එකම රූපේ නේද? එතකොට ඒක නිසා ප්‍රීහි විප්පයෝගේ. එතකොට ඒක යටතේ අපිට ඇවිල්ලා තිනවා මේ ශුන්්‍යතාවය කියන එක. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට ඕගොල්ලන්ට හොඳ ධර්මයක් පේනවා. ඒ ධර්මයේ තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව මෙන්න මේ ඇරෝ එකෙන් හොඳ ලස්සන ධර්මයක් කියවෙනවා. මොකද්ද මේකෙන් කියවෙන්නේ? බලන්න මෙතන අපි බබා වගේ රූපයක් තිබුණා, ජාතිය. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝමය කායකින් ඉන්නව කාල නැහැ වගේ දුකයි. බබාවගේ රූපයෙන් වෙන් වුණා, ඒක නිසා අනිත්‍යයි. එහෙනම් මෙතනින් පල්ලෙහාට යනකොට කියනවා අනිත්‍යයි දුක්ඛයි කියලා. හරහට යනකොට කියනවා ජාතිින්දන් ජරාව. ඒ කියන්නේ විපරිණාමය. එහෙනම් මෙන්න මේ ඇරෝ එකෙන් කියවෙනවා අනිත්‍ය නම් දුක්ඛ නම්
විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා. අන්න එහෙනම් ඒක ලියා ගන්න මෙතනින්. මේ අරෝ එක උඩින් ලියා ගන්න. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙන සුළු නම් ඒ මගේයි කියලා ගැනීමට සුදුසුයි කියලා ඒක ලියා ගන්න. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙන සුළු නම් මගේයි ගැනීමට සුදුසුයි. ඉතින් මේක පෙන්වන්න පුළුවන් සූත්‍ර දේශනා සිය ගණනකට වඩා වැඩි. බුදුහාමුදුරුව අහන භික්ෂුන් වහන්සේලාගෙන් මේ රූපය අනිත්‍යද නැද්ද? භික්ෂුන් වහන්සේලා කියනවා අනිච්ඡම් බන්තේ කියලා. ඒ පාර බුදුහාමුදුරුව අහනවා අනිත්‍ය නම් දුකද නැද්ද? ඒතර භික්ෂුන් වහන්සේලා කියනවා දුක්ඛම් බන්තේ කියලා. ආයෙත් බුදුහාමුදුරුව අහනවා අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේය කියලා ගන්න වටිනවද කියලා. නෝ හේතම් බන්තේ වටින්නේ නැහැ කියන එකයි. එහෙනම් ඕගලන්ට පේනවා ඒ ඕගලන් වාසනාවන්තයි මේ ඇරෝ එකකින් ඒ කතාව පේනවා. මේකේ හරියට උත්තරේ දුන්නා නම් නැහැ කියලා එනවා. ඒ කියන්නේ ශුන්්‍යතාව කියන එකට එනවා. මේක එක වෙලාවකට හතරවෙනි ධානිය. එක වෙලාවකට මේක හත්වෙනි ධානිය. එක වෙලාවකට මේක ශුන්්‍යතා චේතෝ විමුක්තිය. ඒ තමන් කොයි ධර්මකට අවබෝධයෙන් ඒ උත්තරේ දෙනවද කියන එක අනුව තමයි තමන් එතෙන්ට එන්නේ. ශුන්්‍යතාවය කියන එකට එන්නේ. දැන් එතකොට දැන් බලන්න ප්‍රීහි විප්‍රයෝගේ බබාවාගේ රූපයෙන් මේ වෙලා තියෙනවා. ඕගලන්ට තිබිච්ච එකම රූපේ මේක නේද? එතකොට මේ බබාවාගේ රූපයෙන් වෙන් වුණා නම් ඉතින් දැන් තියෙන ඒවා ඔක්කොම අප්‍රීහ සම්පයෝගේ. එතකොට එහෙමනම් ඉතින් අප්‍රීහ සම්පයෝග දෙයක් ගන්නවද ඕගොල්ලෝ මගේ කියලා? නෑ නේද? එහෙමනම් ඕගලන්ට එනවා එතන අනත්ත අනත්තතෝ කියන වචනිය කියන එක. අනත්තතෝ කියන එක. එතකොට ඔය අනත්තෝ කියන එක පෙන්වන්න පුළුවන් ඔය සූත්‍ර දේශනාවක් තියෙනවා ආනන්ද සප්පාය සූත්‍රය කියලා. ඒකේ බුදුහාමුදුරු පෙන්නනවා ඔය ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා කියලා. ඒ කියන්නේ මේ මමයේ මගේ කියලා ගන්න එකෙන් ඒකේ ශුන්‍යයි. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒවා ගත්තාම මේකේ කොතනකවත් මේ මම කියලා කතාව ගහලා නැහැ රූපේවත් වේදනාවේවත්. එතකොට එහෙමනම් ඒකෙන් අපිට එනවා ඒ ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා. මේ මමයේ මගේ කියන සංකල්පයෙන් මෙතන ශුන්‍යයි කියන එක. එතකොට ඒකෙන් අනත්තතාවය කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක වැටෙන්නේ අනත්තානු පස්සනාව කියන එකට. මේ ශුන්්‍යතාවයෙන්ම ඒ අර්ථය එනවා. ඒ කියන්නේ 10න් 11ට 11න් අනත්තා කියලා තමන්ට වැටහෙනවා. දැන් අපි එක භාවනාවක් ඉගෙන ගත්තා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ මෙතන. තවත් භාවනාවක් පෙන්වන්න පුළුවන්. මේ භාවනාවට මේ තථාගතයන් වහන්සේ හිටියා මේ ගං ඉවුරක් අසර. බුදුහාමුදුරුවෝ දැක්ක මේ ගඟේ පෙන පාවි පාවි යන. දැකලා බුදුහාමුදුරුවෝ අහනවා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් මේ ප්‍රශ්නයක්. මේකට කියන්නේ පෙන පින්දම සූත්‍රය කියලා. තථාගතයන් වහන්සේ අහනවා මහණෙනි යම්සේ මේ ගංගා නදිය මහත් පෙන පිටක් කෙලවන්නේද? ඇස්සති පුරුෂේ තෙල පෙන පිට දක්නෙහි සිතන්නේ නෝණින් පරීක්ෂා කරන්නේ. දක්නා සිතන නෝණින් පරීක්ෂා කරන උන්ට හිස්සුවක්මසේ වැටෙන්නේ. බොල්ලුවක්මසේ වැටෙන්නේ. හර නැත්තක්මසේ වැටෙන්නේ. මහණෙනි කිම පෙන පිටේ හරයක් වන්නේ? අර වතුරේ මෙහෙම පාවෙලා යනවා පේන නේද? එතකොට මේක නිකන් ඇඟිල්ලෙන් ගැහුවා කැඩේ යනවා. මේකේ අරටුවක් නැහැනේ. අර වටේ නිකන් තිනනවා විතරයි. එතකොට එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි එසේම අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්මික වූ බාහිර වූ ඕලාරික වූ සූක්ෂ්ම වූ හීනෝ ප්‍රනීතෝ යම් කිසි රූපයක් වේද? දුර වූ ළඟ වූ යම් රූපයක් වේද? මහණෙනි දකි සිතයි නුවණින් පරීක්ෂා කරයි. දකින සිතන නුවණින් පරීක්ෂා කරන උට හිසුවක්මසේ වැටේ. බොල්ලුවක්මසේ වැටේ. හර නැත්තක්මසේ වැටේ. මානෙ නිකිම රූපේ හරයක් වන්නේ. මේකේ අරටුවක් හරයක් ඇත්තේ නෑ. ඒතර මේ බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේදී මේ රූපය කියන එක වෙන පිටකට උපමා කළා. එතකොට එහෙමනම් ඕගලන්ට කරන්න තියෙන්නේ මෙතනින් ලියාගන්න මේ අනිච්චතෝ කියන තැනින් දකුණු අත පැත්තෙන් රූපය කියන එක වරහණක් ඇතුලේ දාලා ලියාගන්න වෙන පිටක් කියලා. රූපය පෙන පිට.
ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නනවා මහණනි යම්සේ සරත්කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්ලි දී දිය බුබුල කටගන්නීත්වේද නැසෙන්නීත්වේද ඇස්සැති පුරුෂේ තෙල දිය බුබුල දක්නේ සිතන්නේ නුවණින් පුනපුනා පරීක්ෂා කරන්නේ දකින සිතන නුවණින් පරීක්ෂා කරනකොට හිස්සුවක්මසේ වැටෙන්නේ බොල්ලුවක්මසේ වැටෙන්නේ අර නැත්තක්මසේ වැටෙන්නේ මහණනි කිම දිය බුබුලේ හරයක් වන්නේද අර වැස්ස දවසට ඕගොල්ලෝ දන්නෝ මෙහෙම එක පාරටම අර වතුර උඩට මේක පාත් වුණාම බින්දුව වැටුණාම මේක නිකන් ෆ්ලෑෂ් වෙලා යනවා බොහොම කුඩා කාලයකට තමයි ඒක තියෙන්නේ මෙහෙම එබිලා යනවා වගේ තියෙන්නේ නේද ඉතින් ඒ බුදුහාමුදුරුවෝ ඕක මේ උපමා කළේ වේදනාව කියන එකට වේදනාව කියන එක දිය බුබුලක් කියන එකයි දැන් බලන්න වේදනාව දිය බුබුලක්ම නේද දැන් ඕගොල්ලෝ මං කිව්වා අර මේ ලෝකෙට එනකොට අර ළමෙක් පුද්ගලෙක් අර කාන්තාවගේ ස්පර්ශය බලාගෙන මේ කබලින්කාර ආහාරය හොයාගෙන ආවා. ඉතින් ඒක ආවට පස්සේ ඉතින් එයාට අවුරුද්දක් දෙකක් ඕක හොඳට හම්බ වුණා. කොහොමද හම්බ වුණේ? එයාට අර මුලින්ම දැන් අද අපි කන්නේ මොනවද මේ කෝලි පාන් බ්‍රොකලි වට්ටක් අරව මේවා පීයක් අරගෙන කපන්න ඕනි කෑම නේද? එතකොට මේවා ඉතින් පත් කළා ආදි වශයෙන් ඉතින් Tamanට මේ කෑම වේලා අදා ගන්න කෑම ಜಾති පහක් විතර එකහුව කර ගන්න ඕන කුඩා දරුවට එහෙම නැහැ එයාට හම් වෙනවා හොඳ ආහාරයක් කිරි මව් කිරි නේද එතකොට මේ මව් කිරියේ තියෙන ඔක්කොම අවශ්‍ය ආහාර ಜಾතියක් තියෙන සොෆ්ට් මිල්ක් එක බේත් හිටන් තිනවා කියලා කියනවා එහෙනම් යාගේ ආහාරය සම්පූර්ණයි ඊළඟට පතාගෙන ආපු පළවෙනි එක හම්බුණා හොඳ ඊළඟට දෙවෙනියට ගත්තාම ඒ අම්මගේ තනපොඩුව කියන එක මෙයාගේ කට ඇතුලේ හරියට අර සූප් පුරනවා වගේ සූතින් එෆෙක්ට් එකක් තියෙනවා. එතකොට එහෙනම් සැප දෙකයි. තුන්වෙනියට ගත්තාම අම්මගේ ශරීරය මෙයාට ස්පර්ශ වෙනවා. එතකොට මෙයාට හොඳ සැපක් තියෙනවා. දැන් ඕගොල්ලෝ බබාලට එහෙම හරියට ආදරය වෙලා තියෙන ඕගොල්ලෝ. බබාලට ආදරය කියලා පෙන්නන්නේ හැබැයි බැලුවම Taman තමයි ආදරය. මොකද බබා වඩා ගත්තාම බබාගේ ඇඟ සොෆ්ට් ඒක ගෑවෙනකොට ඕගලන්ට සැපයි ඒක නිසා ඒ මිනිස්සු ළමයි එහෙම වඩා ගන්න. එතකොට ඕගලන්ට බබා නිසා ඇතිවෙනා වූ සැපතට වඩා විශාල වූ සැපත බබාට හම්බ වෙනෝ ඒ අනිත් පුද්ගලයාගේ. මොකද එයාගේ හැම මුරුදුයිනේ මුරුදු නිසා හොඳට ඇබ්සෝබ් වෙනවා අර සැප කියන එක. නැත්නම් ඒ වගේම අම්මටත් හොඳයි බබාගෙන් බබාටත් හොඳයි අම්මගෙන් අර උස්නේ ආදී වශයෙන් ඔක්කොම දේවල් හම්බ වෙනවා. හතරවෙනිට ගත්තාම අම්මා කරුණාවන්ත ඇස් දෙකින් මේ දරුවා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අද කාලේ ඕගලන්ට එහෙම එකක් හම්බ වෙනවද කවුරු හරි කණ්ඩක් දීලා කරුණාවන්තව ඇස් දෙකින් බලාගෙනත් ඉන්නවද? නැහැ නේද? ඊළඟට පස්වෙනිට ගත්තාම ඕගලන්ට පේනවා අර අම්මා නැලවිලි ගීතයක් වාගේ එකක් කියනවා. එහෙනම් කනටත් හොඳයි. හොඳට සැප පහක් එහෙම හම්බ වෙලා තියෙනවා. දැන් ඉතින් අවුරුද්දක් දෙකක් ගියයින් පස්සේ මොකද වෙන්නේ? දැන් හොඳට මේව සැප හම්බ වුණා. ඉතින් පවුඩර් දාලා නාවල ආදී වශයෙන් නේද? ඇඳුනුත් අඳලා. දැන් ඕව නැහැ නේ ඕගලන්ට කවුරුත් එහෙම කරන්නේ කියන්නේ. එතකොට ඊට පස්සේ දැන් ඔන්න අවුරුදු 4ක් විතර වෙනකොට මොකද වෙන්නේ? අම්මට තව බබෙක් හම්බ වෙනවා. දැන් ඒ පාර අම්ම කරන්නේ මොකද්ද? දැන් මෙයාට අවුරුදු 4යි කියන්නකො. අන්න ඉතින් අල ටික එහෙම තම්බලා බට්ටික පොඩි කරලා මේසෙක වාඩි කරලා ආ පුතා කණ්ඩේ කියලා කියනවා. ඉතින් මෙයා අර ලාවුළු ගාගෙන වගේ හැම තැනම මේක ගෑවිලා. ඉතින් මෙයාට පේනවා ඉස්සර වාගේ සැපතක් මට නැහැ කියලා. ඒ පාර බලනවා අම්මගේ අතට එන්න පුළුවන්ද කියලා. එන්න විදියක් නැහැ මෙතන ඉන්නවා. නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නවා. දැන් හතර වෙනකොටම මේක නැති වෙලා ගියා. ඊට පස්සේ 8ක් 10ක් වෙනකොට අම්මා වැඩි අතපත ගන්නෙ නැහැ නේද? අන්න සැපත කියන එක අර කාන්තාවගේ ස්පර්ශය කියන එක යාට ඒක නැති වුණා. ඊට පස්සේ අවුරුදු 20ක් විතර වෙනකොට ඉතින් ඈත් වෙලාම වාගේ ගියා. එතකොට පොඩි කාලේ දැන් වුණත් බලන්න මේ තරුණ එක්කෙනෙක් වුණත් මොකක් හරි ප්‍රශ්නෙකදී කිඳිරි ගෑවෙන්නේ කොහොමද? අම්මේ කියලා. ඔය අම්මේ කියන වචනය තුල තියෙනවා පුදුමාකාර දේවල්. ඒ කියන්නේ ඒක නිකම්ම ඉන්නේ විඥාන ධාරාවෙන් ඕක එන්නේ. එන්නේ කොහොමද? අර අම්මගෙන් හම්බෙච්ච ආරක්ෂාව, වෝමත් එක. කියන්නේ සැප ලැබිච්ච දේවල්. ඒ ඔක්කොම ස්පර්ශයන් ඒ ඔක්කොම පාර්සල් එක වගේ තියෙනවා. තාමත් ඕගොල්ලෝ ඒක තමයි මේ පතන්නේ තරුණ වෙලා. තරුණ කාලේ කවුරු හරි කෙනෙක් යන්තම් මෙහෙම ස්පර්ශ කළා යනවා මේක නිකන් මිලි සෙකන්ඩ් එකකට පවතින. ඊට පස්සේ ඕක මතක තියාගෙන වයසට ගිහිල්ලා හමන්ත්‍රණය කරලා
රැලි වැටලා ප්‍රාර්ථනා කරනවා අරක මට හම් වෙන්නේ කියලා. ඒක ගන්න බෑ. හම් රැලි වැටුනහම අර ස්පර්ශය ගන්න බෑ. ඉතින් ඕවා නිසා ගෙවල් දොරවල මිනිස්සු රණ්ඩු සරවල හිටන් ඇති වෙනවා. එතකොට අපි පතනවා කියන එක තියෙනවා. එතකොට ওই වේදනාව කියන එක දීබුගුලා මේම ඉතාමත් කුඩා කාලයකට මේක පැවතිලා ගියා විතරයි. ඒක මතකයේ ඕගොල්ලන්ගේ තියාගෙන ඒක ඉල්ලනවා කියන එක විතරයි තියෙන්නේ. එහෙමනම් අපි මේක ලියාගමු. මේ දෙවෙනි කාරණේ තියෙන්නේ දුක්ඛතෝ කියලා. ඒ දුක්ඛතෝ කියන තنين දගුණත පැත්තින් වේදනාව කියලා ලියලා තන දියබුගුලක් කියලා ලියාගන්න. වේදනාව දියබුගුල. ඒක ලියා ගන්නකොට ඒ එතනම ලියා ගන්න එක තමයි වටින්නේ. මේ නිවැරදි තැන ඒකයි. ඊළඟට ආපහු පෙන්නනවා තථාගතයන් වහන්සේ මහණෙනි යම්සේ හිම්මාන කාලේ පැසළු මාස මධ්‍යාහ්නයේ මිරිඟු සැලේද. ඇස්සති පුරුෂේ තෙල මිරිඟු දක්නේ සිතන්නේ නෝනින් පරීක්ෂා කරන්නේ. බලන සිතන නෝනින් පරීක්ෂා කරනකොට හිස්සුවක්මසේ වැටෙන්නේ. බොල්ලුවක්මසේ වැටෙන්නේ. අර නැත්තක්මසේ වැටෙන්නේ. මහණෙනි කිම මිරිඟුයි හරියක් වන්නේ. ඕගලන්ට පේනවා මේ අර ගිම්මාන මාසේ අර අවුවේ මෙහෙම යනකොට මේ හරියට වතුර තියනවා වාගේ මේ මිරිඟුවක් කියන එක දැනෙනවා. ඔප්ටිකල් ඉලූෂන් එකක් නේද? Tamante එහෙම එකක් දැනෙනවා. මිරාෂ එකක්. ගිල්ල බැලුවා මොකක්වත් නැහැ. බුදුහාමුදුරුවෝ මේක උපමා කළේ සංඥාවට. සංඥාව කියන එක මිරිඟුවක්. එහෙමනම් ඒක ලකුණු කරන්න මේ තුන්වෙනි කාරණේ රෝගතෝ කියලා තියෙනවා. එතනින් දකුණු අත පැත්තේ ලියාගන්න සංඥාව කියලා. වරහණක් ඇතුළේ දාන්න මිරිඟුවක් කියලා. සංඥාව මිරිඟුවක්. ඊළඟට හතරවෙනි කාරණේට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යම්සේ පුරුෂේ හරයෙන් ප්‍රයෝජනය ඇති වී හරසොයුනි හරසෙමි සැරිසරමි තීනු කෙටේරියක් ගැන වනයේට පියසිරීවිද. හේ ඇද නැති අලුත් නොහටගත් බඩේ ඇති මහත් කෙසෙල් කඳක් තක්නේ. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේ. මුල සිඳ අග සිඳින්නේ. අග සිඳ පත්තටි ගලවන්නේ. ඒ පත්තටි ගලවුනේ එලේද නොලබන්නේ. හර කොයින්ද? ඇස් ඇති පුරුෂේ තෙල කෙසෙල් කඳ දක්නේ සිතන්නේ නූණින් විමසන්නේ. දකින සිතන නෝනේ විමසන උට හිස්සුවක්මසේ වැටෙන්නේ. බොළුවක්මසේ වැටෙන්නේ. අර නැත්තක්මසේ වැටෙන්නේ. කිම මහණෙනි කෙසල් කඳේ හරයක් වන්නේ. මිනිස්සේ කරටෝ හොයාගෙන යන. ගියයින් පස්සේ යාට පේන හොඳ කෙහෙල් ගහ. ඒ බර උඩින් කපමු. යටින් කපමු. එයා හිතනවා මේකේ අරටුවක් තියෙනවා කියලා. ඊට පස්සේ පෙත්ත පොත්ත ගැලෙව්වට පස්සේ ඒක ඇතුලේ ඊටත් වඩා සියු පොත්ත. මුරුදුයි. ඒකත් ගලවගෙන ගියාම ඊටත් වඩා මුරුදුයි. අන්තිමට ගත්තාම ඇතුලේ මොකක්වත් ඇත්තේ නෑ. බුදුහාමුදුරුවෝ මේක උපමා කළේ සංස්කාරය කියන එක. සංස්කාරය කියන එක කෙහෙල් බඩයක්. එහෙනම් මෙතන මේ හතරවෙනි කාරණේ තියෙන්නේ ගණ්ඩතෝ. එතනින් දකුණු අත පැත්තේ ලියා ගන්න සංස්කාරය කියලා ලියලා වරහණක් ඇතුළේ දාගන්න කෙසෙල් කඳක් කියලා. ඊළඟට පස්වෙනි කාණයට වෙන්නනෝ මහණෙනි යම්සේ ඉඳුරුලියෙක්. ඒ කියන්නේ විජ්ජාකාරයෙක්. එහෙම නැත්නම් විජ්ජාකාරයෙක්ගේ අතවැස්සෙක්. සිවුමන් සලක මායාවක් දක්වන්නේ. ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නේ සිතන්නේ නෝනින් පරීක්ෂා කරන්නේ. දකින සිතන නෝනින් පරීක්ෂා කරන ඔහුට ඒ හිස්සුවක්මසේ වැටෙන්නේ. බොල්ලුවක්මසේ වැටෙන්නේ. හර නැත්තක්මසේ වැටෙන්නේ. කිම මහණෙනි මායාවේ හරයක් වන්නේ. ඒ කියන්නේ මැජික් කාරේ මැජික් පෙන්නනෝ හතරමං හංගියක ඇස් ඇති පුරුෂේ බලාගෙන ගියාම මෙයාට පේනවා මේක ඇති දෙයක් නෑ මේ බොරුවක්ම තමයි කරන්නේ කියලා. එතකොට මේ පෙන්නන්නේ මොකද්ද මේ විඥානීය කියන එක. එතකොට මේ මැජික් එකක් තමයි නේද? ඒ පාර මෙතන ලියා ගන්න එනවා මේ සල්ලතෝ කියලා තියෙන පස්වෙනි කාරණේ. එතනින් දකුණ පැත්තේ ලියා ගන්න විඥානීය කියලා. ඒකේ මායාවක් මැජික් එකක් කියලා. ඉතින් මැජික් කාර්යය තමයි මැජික් එක පෙන්නන්නේ. මහණෙනි මෙසේ දක්නා ශ්‍රුතවත් ආර ශ්‍රාවක තෙමි. රූපේද කලකිරේ, වේදනාවේද කලකිරේ, සංඥාවේද කලකිරේ, සංස්කාරයේද කලකිරේ, විඥානයේද කලකිරේ. කලකිරේ ඉන්නේ නොවේලි. නොවේලීම හේතුයෙන් පස්කන්දෙන් මිදෙනවා. මිදුණු කල්ලි මිදුණා කියලා දැනීම ඇති වෙනවා.
ජාතිශවි මගබම්සර වැස නිම කරන ලදී. මේ රහත් බව පිණිස අන් කිසිවක් නැතයි කියලා දැනගන්න. මේ විදිහට දැක්කොත් තථාගතයන් වහන්සේ පෙන්වන මේ පුද්ගලයා රහත් වෙනවා කියලා. එතකොට ඕකේ ඔය සංඥාව මිරිඟුවක් වගේ කියන එක ඒක මමත් දැක්කා සමාධිය. ඔයගලන්ට පේනවා මෙතන මේ බටයක් වගේ එකක් තියෙනවා. එතකොට මේ බටේ මේක කැරකෙනවා නේද? පේනවද මේ ගිද්දි ලෝභ වේදනා පරාමාස කායකාන්ති වීදුරු බටයක් වගේ මේක තියෙනවා. එහෙනම් මේකට දාන්න වෙන පිටා. රූපය කියන්නේ වෙන පිටා. මේක දාලා මේක හයියෙන් කරකවන්න. කැරකෙන්නේ කොහොමද? කබලින්කාර ආහාරයේ රාග සංදේට ආව ආපව කබලින්කාර ආහාරයට යනවා කියන්නේ රවුම නේද? එතකොට මේ බටේ කැරකෙනවා හයියෙන් කරකවන්න. කැරකෙවහම මොකද වෙන්නේ? මේ පෙන පිළ බිඳෙනවා. බිඳිලා මේ වේදනාව හරියට එනකොට අර වීදුරේ නිකන් තිත්තිත් වාගේ පොඩ්ඩක් තියෙනවා. මේ සංඥාව හරියට එනකොට මොකක්වත් නැහැ, වතුරු තීනවා වාගේ පේනවා විතරයි. අන්න මිරිඟුව කියන එක ඇති වෙන ඔප්ටිකල් ඉලූෂන් එක ඇති වුණා මෙතෙන්. මේ සංස්කාර හරියට එනකොට කිසි දෙයක් නැහැ. විඥාන ඔන්න මේ පැත්තේ ඉන්න විඥාකාරය. එයා ඉඳන් කියනවා අන්න දැක්කද? වම් අත පැත්තේ ඉඳන් හරි ලස්සනට එකක් මෙහා පැත්තේට අවාර මැද්දි මිරිඟුවක් ඇති වුණා නේ. දැන් එයා කරන්නේ මොකද? මේ පැත්තේ මොහොසල්ලෙන් අල්ලලා කරකවන. කරකෙව්වම මේ පැත්තේට ආපු වතුර ටික ආපහු ගිහිල්ලා ආපහු පෙන පිට කියන එක හැදෙනවා. ආපහු උත්පත්තිය නේද? ආපහු එකක් තමයි හදාගත්තා. ඔච්චර තමයි ඕගලන්ගේ ජීවිතේ. මෙහෙම කළා තට්ටු කළාම මිදිලා යනවා රූපයක් නේ නේද? වෙන්නේ නැද්ද මේ? පළක් මිනිස්සු මේ සෙල්ලම් කර කර ඉන්නකොට ටෙනිස් ගගහා ඉන්නකොට ඇදගෙන වැටෙනවා නේ. මැරලා වැටෙනවා. සෙල්ලම් කර කර ඉන්නකොට ඒ වගේ රූපයක් මේ අපිට තියෙන්නේ. ඒක පෙන පිට. එවනම් මේක දාලා හයියෙන් තරකවන්න. කරකෝල කියන රූපය කියන එක පෙන පිට. වේදනාව කියන්නේ දීපුලක්. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංස්කාරය කියන්නේ කෙහෙල් බඩයක්. විඥානය කියලා කියන්නේ මායාවක්. අර මැජික් එක ඕගොල්ලෝ දකිවි අර විදියට කරකෝල බැලුවොත්. ඒක තමයි ඕගොල්ලන්ගේ දෙවෙනි භාවනාව. පෙන පිටක් දාලා කරකෝන එක. තුන්වෙනි භාවනාවට අපි කරන්නේ මේ අනත්තා කියන දන්නට ඉන්නා වූ හැම පාරක්ම බලන. දැන් ඕගොල්ලන්ට මෙතන පේනවා. මෙතන මේ සංඥාව කියන එක මෙරුවා. දැන් කවුරු හරි මිනිස්සෙක් වතුර හොයාගෙන ගියා නම් ඉතින් වතුර තියනවා වගේ මෙරුවක් නම් තිබුණේ මිනිස්සයා ශෝක කරනවානේ, අයියෝ මම මෙතෙන්ටත් ආව කිසිම දෙයක් නැහැ කියලා නේද? එහෙමනම් අපි මෙන්න මෙතනින් ලියාගමු ශෝක කරන සංඥාව කියලා. අත්තෙනි කාරණේ තියෙන තැනින් ශෝක කරන සංඥාව. එතකොට ওই ශෝක කරන සංඥාව කවුරුවත් ගන්නවද මගේ කියලා? නෑ නේද? එහෙනම් අනත්තා. ඒවනම් ඕගලන්ට පේනවා මේ 3න් 7ට සම්බන්ධයක් තියෙනවා. 7න් 11ට සම්බන්ධයක් තියෙනවා. එතකොට ඒක මගේ කියලා ගන්නෙ නෑ. එහෙනම් අනත්තා කියන එක තියෙනවා. ඒවනම් අපි දැන් පාරවල් දෙකක් දැක්කා. මෙතෙන්ට එන්නේ නේද? ශුන්්‍යතාවය හරහා එකයි. 3න් 7ට 7න් 11ට. තවත් පාරක් තියෙනවා. පේනවද ඕගලන්ට? ජරාවයි දෝමනස්සයයි ස්පර්ශ වෙමින් අපි සම්පයෝග. ජරා දෝමනස්යෙන් කවුරුවත් ගන්නවද මගේ කියලා? නෑ නේද? එහෙමනම් ඒක නිසා අනත්තා. එහෙනම් පාරවල් තුනක්ම අපි දැක්කා. එතකොට දැන් මෙතන මේ අනත්තා කියලා අපි මෙතන ගන්නෙ මොකද්ද? සංඥාව. ඒක නිසා අපි මෙතන ලියාගමු සංඥාව කියලා. අනත්තතෝ කියලා ලියලා තියෙන්නේ. අපි මෙතන ලියාගමු සංඥාව. දැන් මං ඉස්සෙල්ලා කිව්වා නේද, ඕගලන්ට මේ ශුන්්‍යතාවයට එනකොට එක වෙලාවකට හතරවෙනි ධානය, තව වෙලාවකට හත්වෙනි ධානය, තව වෙලාවට ශුන්්‍යතා චේතෝ විමුක්තිය කියලා. එතකොට ඉතින් මේ දන්න අයට නම් මේක තේරෙනවා. මෙතන මේ හත්වෙනි ධානය කියලා කියන්නේ මෙතන තියෙන දෝමනස්සයක් නේ. එතකොට මේ වේදනාවක් ඒ තියෙන්නේ. එතකොට මේ වේදනාව කියන එක මගේ කියලා ගන්න නැති වුණාම ඕගොල්ලෝ එනවා මෙන්න මේ හත්වෙනි ධානිය කියන එකට එනවා. ඒ කියන්නේ මේ පාර හරහා ඔයගලන්ට හත් වෙනි ධානිය වෙනවා. ඊළඟට ශුන්‍යතා චේතෝ විමුක්තිය කියලා කියන්නේ මේ සංඥාව මෙරුවක් කියලා කෙනෙක් තීරුම් ගත්තාම හැම සංඥාවම රෝගීනේ. එතකොට එන රෝගී සංඥාව මගේ කියලා ගන්නෙ නැත්තම් අන්න ඒකින් ශුන්‍යතා චේතෝ විමුක්තිය කියන එකට යන්න පුළුවන්. ඉතින් මේ පාරවල් තුනෙන්ම තමයි ඒක පෙන්වන්නේ. මේකෙන් කෙලින්ම ආවන හතරෙනි ධානිය මෙන්න මේ අවබෝධයේ සහිතව අනිත්‍ය නම් දුක්ඛ නම්
විපරිණාමයට පත් වෙනවා මගේ කියලා ගන්න ඕනි කියලා කියනවනම් අන්න එහෙම නා වේදනාවත් ඉක්මවලා හත් වෙනි ධානයට යනවා. මෙන්න මේ ඊළඟ 3යි 3 ඉඳන් 7ට 7 ඉඳන් 11ට මේ කාරණය තේරුම් අරගෙන ගන්නවනම් ඉතින් ශුන්‍යතා චේතු විමුක්තිය කියන එකට එන්න පුළුවන්. එතකොට මේ ඊළඟට ආපහු අපිට පේනවා මෙතන මේ අපි ශුන්‍යතෝ කියලා කියනවා. මේක වැටෙන්නේ අනත්තාන උපස්සනාවට. එතකොට මෙතන අපි මේ කතා කරන්නේ වේදනාව. ඒක නිසා අපි මෙතනින් ලියාගමු මේ 10 වෙනි කාරණේට යටින් වේදනාව කියලා ලියලා අනත්තා කියලා දාගමු. දැන් බලන්න වේදනාව අපි දෙආකාරයකට බලනවා. පළවෙනියෙන් අපි බැලුවා මෙතන දුක්ඛතෝ කිව්වා වේදනාව දුක වශයෙන් පේනවා. දෙවෙනි කාරණේදී 10 වෙනි කාරණේට කියනවා අපි වේදනාව අනත්තා කියලා. එතකොට දෙආකාරයකට ඒක බලනවා. ඊළඟට ආපහු අපිට පේනවා මෙතන මේ අටවෙනි කාරණේ පරතෝ කියලා කියනවා. ඒක වැටෙන අනත්තාන් පස්සනාව. ඒක අමතක වෙන නිසා අපි අනත්තා කියලා මේක යටි ලියාගමු. අටවෙනි කාරණේට යටි. ඊළඟට ආපහු නවවෙනි කාරණේ මෙතන පලෝකතෝ කියලා කියනවා. එතකොට ඒක රූපයේ වශයෙන් අපි බලන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනසත් ඇයිතින රූපය කියලා ලියලා වරහණක් ඇතුලේ අපි දාමු අනිත්‍යයි කියලා. මොකද අනිච්ඡානුපස්සනාවට තමයි ඒක වැටෙන්නේ. එතකොට එහෙමනම් අවසාන භාවනාවට ඔගලන්ට මේ කාරණා 11ම බලන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අනත්තා කියන තැනට එන්නව පාරවල් තුනම අපි හොඳට විමසලා බලන්න. මේ භාවනාවන් මේ වගේ වැඩසටහන් ඉස්සර කරනකොට අද කාලේ වගේ මිනිස්සුන් ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. ඉතින් ඒ කාලේ රහතන් වහන්සේගෙන් ඇහුවාම රහතන් වහන්සේ එයාගේ මනස බලලා ඒ සූත්‍රයක් දෙනවා. එතකොට එක පුද්ගලයෙකුට කිව්වා මේ සූත්‍රය මේ භාවනාව සති 7ක් වඩන්නේ කියලා. ඒ කරන්න ඉස්සෙල්ලා රහතන් වහන්සේ මට එයාගේ මනස පෙන්නුවා. අර දොර පොල්ල එයාගේ මෙන්න මේ පල්ලෙහා කෑල්ල හොඳට සැරට තියෙනවා. සති 7ක් ගිහිල්ලා මේක ගලාට පස්සේ රහතන් වහන්සේ ආපෝ එයාගේ මනස මට පෙන්නුවා. බැලුවාම මේක හොඳට තුනී වෙලා ගිහිල්ලා. එතකොට ඊට පස්සේ වෙන පොඩි සූත්‍රයකින් එයාගේ මනස ගලවලා ගියා. ওই මිනිස්සයන්ගේ මනස මම බලලා තියෙනවා. ඒ පෙලක් අයගේ මෙතනම නෙමෙයි දොරකොල්ල තියෙන්නේ. පෙලක් අය නිකන් V shape එකට යනවා. කබලින්කාර ආහාරින් පහලට මනෝ සංචේතන ආභව පල්ලෙහාට ආවා. ආභව උඩට ගියා. W වපුර වගේ පල්ලෙහාට බැස්සා. පෙලක් අය ওই අහිංසක චරිතවල එහෙම උඩින් යනවා. L shape එකට. උඩින් ගිහිල්ලා මනෝ සංචේතනාවේ විඥාණයට ගිහිල්ලා L shape එක වගේ මේ පැත්තෙන් බහින අයක් තියෙනවා. ওই තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් හැම එකක්ම ගත්තාම ওই දොරපොල්ල කඩන්න ගහන එකක්. මිනිස්සු මේක දන්නේ නැහැ. හැම සූත්‍රයක් මේකයි. බුදුහාමුදුරන්ගෙන් ගමඩහනා කිල්ලුවාම බුදුහාමුදුරු බලනවා යාගේ මනස. බුදුහාමුදුරට පේනවා මෙන්න මේ විදියට දොරපොල්ල තියෙනවා. ආන් මේකට ඒ විලයි බුදුහාමුදුරු සූත්‍රයක් දෙනවා. එහෙමයි ඔය සූත්‍රයෙන් ඇවිල්ලා තියෙන්නේ. හොඳ උදාහරණයක් තමයි භවතණ්ණා පුරිකොටිම සූත්‍රය. භවතණ්ණා පුරිකොටිම සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ පංච නීවරණයන් නිසා. ඒතර අවිද්‍යාව මේ ප්‍රඥාව තියෙන තැන හිතන්න ප්‍රඥාව නැතුව අවිද්‍යාව කියන එක තියෙනවා. අවිද්‍යාව ඇති වෙන්නේ පංච නීවරණ කාමච්ඡන්දේ තියෙන මේ පැත්තේ. දැන් මේ දොරපොල්ලට අපි එකපාරක් ගැහුවා. ඒ කියන්නේ දැන් බිත්තියක් කඩන්න ඕන නම් ඕගොල්ලෝ මේ පැත්තෙන් ගහනවා, එහා පැත්තෙන් ගහනවා, ඒක කඩන්න නේද? උඩින් ගහනවා ඒ වගේ. ඒ වගේ තමයි දැන් වන්න මේක හරහා එකපාරක් ගියා කියලා ඔන්න බිත්ති හරහා එකපාරක් ගැහුවා. ආයිත් පෙන්වනවා මේ පංච නීවරණයන් කියන ඒවා ඇති වෙන්නේ ත්‍රිවිධ දුෂ්චරිතයන් නිසා. එතකොට මෙතන මුසාවාදෙහින් දුෂ්චරිතයන් මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා. පරුසාවාචි කුසුනාවයි. අන්න මේක හරහා තව පාරක් ගියා ගැහුවා. ඊළඟට කියනවා මේ ත්‍රිවිධ දුෂ්චරිතයන් ඇති වෙන්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉන්ද්‍රිය අසංවරය තියෙන්නේ මේ පැත්තේ. දැන් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ආවොත් අපාරක් ගියා. ඔය විදිහට භවතණ්ණා පුරිකොටිම සූත්‍රයේ මේකට ගහගෙන ගහගෙන යනවා. ගැව්වාම දොරපොල් කැඩිලා යනවා. ආන් මේ වගේ බලගත් සූත්‍රයක් තමයි මේකත්. මේකෙත් ওই දොරපොල්ලට තුන් පාරක් ගහනවා. වේදනාව සඳහා තමයි අපි චිත්ත සංස්කාරයන් හදන්නේ. බලන්න හදන්න ඉස්සෙල්ලා මෙතෙන් දිගුව වේදනාව අනත්තා කියලා. ඔන්න එකපාරක් ගැව්වා. හදාගෙන යන්නේ සංඥාවෙන්. හදාගෙන ගියාම මෙතෙන් දියාපවකුව අනත්තා කියලා. තව පාරක් ගැව්වා. මේක භාවිතා කරලා හදන්නේ විඥාණය නේද? එතකොට ඒක ආපහු හැදුවට පස්සේ අනත්තා කියලා. තුන් පාරක්ම ගැව්වා මේක
කැඩිලා යනවා. ඒ වගේ බලගත් සූත්‍රයක්. ඉතින් මේක කලින් පස්සේ ඇතිවෙන්නා වූ දේවල් තමයි මේ උඩ පෙන්නලා තියෙන්නේ. ප්‍රඥා, ශ්‍රද්ධා, හිරි, ඕතප්ප, සති, විරිය. මේකට කියන ඕල් ඩයග්‍රෑම් එක කියලා සියල්ල. එතකොට එහෙනම් මේක අපි භාවනා වුන් තුනක් කිව්වා. නැවතත් මතක් කරගන්න ඕන කොහොමද කරන්නේ? මෙන්න මේ ඇරෝ එක භාවනා කරනවා. තමන්ට බබා වගේ රූපයක් තිබුණා. ඒක ජරාවටපත් වුණා. ව්‍යාධීටපත් වුණා. මරණයටපත් වුණා. මැරලා මනෝමය කායකින් ඉන්න කාලණය වාගේ දුකයි. බබා වගේ රූපයෙන් වෙන් වුණා. ඒක නිසා අනිත්‍යයි. පල්ලෙහාට යනකොට අපි කියනවා අනිත්‍යයි දුක්ඛයි. අරහට යනකොට අපි කියනවා ජාති ඉඳන් ජරාව. ඒ කියන්නේ විපරිණාමය. එහෙමනම් අපි මෙතන ලියාගත් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවන් මගේ කියලා ගන්න වටිනවා. හරියට උත්තරය දුන්නා නම් නැහැයි කියලා එනවා. අන්න ශුන්්‍යතාවය කියන එකට යනවා. එතකොට ඒක තමයි පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාවට අපි කිව්වේ වෙන පින්දුම සූත්‍රයත් එක්ක. මෙතෙන්ට දානෝ වෙන පිළුවා. වෙන එකක් දාලා අයියෙන් මේක කරකවන. මේක කරකිනවා කියන්නේ රාග සල්ලෙන් අල්ල කරකවන. මෝහ සල්ලෙන්නුත් කරකවන. එතකොට මේක වෙන පිළ දාලා මේ රූපේ අයියෙන් කරකවුවොත් මෙතන මේක බිඳෙනවා. වේදනාව හරියට එනකොට නිකන් තිත් වගේක් විතරයි තියෙන්නේ. සංඥාව හරියට එනකොට නිර්වාක් කිසි දෙයක් පේන්න දෙයක් නැහැ. සංස්කාරය යනකොට ගන්නව දෙයක් නැහැ. විඥාන හරියට එනකොට අන්න එතන ඉන්නවා මැජික් කාර්ය. විඥාකාරය ඉඳන් කිනෝ අන්න දැක්කද? වම් අත පැත්තේ ඉඳන් හරි ලස්සනට එකක් මැද්දෙන් ආවර මිරිගුවක් නැති වුණේ නේ. ඒ පාර එයා මෝහසල්ලෙන් අල්ලා කරකවන. කරකවුවාම මේ පැත්තට ආපේක ආපහු ගිහින් පෙන පිළ හැදෙනවා. ඒ කියන්නේ නැවත උත්පත්තියක්. ආපහු බිඳින්නා වූ පෙන පිළක් වූ රූපයක්ම හම්බ වෙනවා. එතකොට එහෙනම් කරකෝලා අපි කියනවා රූපය කියන්නේ පෙන පිළක්. වේදනාව කියන්නේ දීබුබුලක්. සංඥාව කියන්නේ මිරිඟුවක්. සංස්කාරය කියන්නේ කෙහෙල් බඩයක්. විඥානය කියලා කියන්නේ මායාවක් කියන එක කියනවා. මේක ලක්කෝ. ඒක තමයි දෙවෙනි භාවනාව. ඉතින් ඕගොල්ලෝ දකි විහාර එක පාටුම නිකන් මිරිඟුවක් වගේ එකක් ඇති වෙනවා කියලා. විශේෂයෙන්ම ඉතින් මේ සංඥාව මිරිඟුවක් කියලා ඒ අවබෝධය තමයි වැදගත් වෙන්නේ. ඊළඟට තුන්වෙනි භාවනාවට අපි මෙතෙන්ට ඉන්න හැම පාරම බලනවා. 11 වෙනි එක. කොහෙන්ද? අපි ශුන්්‍යතාවයට ආව නම් මේ ඇරෝ එක දිගේ එතනින් එනවා ප්‍රිය විප්‍රයෝගෙන් අප්‍රිය සම්ප්‍රයෝගේ. ඒක යටතේ අප්‍රිය සම්ප්‍රයෝගේ කවුරුවත් දන්නේ නැහැ මගේ කියලා. ඒක නිසා අනත්ත. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා මේ සංඥාව කියන එක මිරිඟුවක්. ඒක ශෝක කරන සංඥාව කවුරුවත් ගන්නේ නැහැ මගේ කියලා. ඒක නිසා අනත්ත. දෙකයි. ආපහු පේනවා ජරාවයි දෝමනස්සය ස්පර්ශ වෙමින් අප්‍රිය සම්ප්‍රයෝගේ. ජරා දෝමනස්සයෙන් අපි කවුරුවත් මගේ කියලා ගන්නෑ. ඒක නිසා අනත්ත. එතකොට ඕගලන්ට මේ අනත්තතාවයට එන්න හැම පාරවල් තුනම පේනවා. මෙතන පේනවා ඕගලන්ට මෙතන පරතෝ කියලා එතන අනත්තා කියලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? විඥානි මොකක් හරි එකක් මත යැපෙනවා. මොකක් මත දෙක යැපෙන්නේ? සංස්කාර. අවබෝධ කරගන්නවා නම් ඉහළ ධර්මයක්. සංස්කාර පත්‍යා විඥානං කියලා අවබෝධ කරගන්න නේද? එතකොට මෙතන තියෙනවා අනිත්‍යයි කියන එකත් නවවෙනි කාර්යය. එතකොට මේ හැම එකම බලනවා කියන කාරණා 11ම බලන එක තමයි අවසාන භාවනාව. එතකොට අර මෙන්න මේ ඇරෝ එකේ භාවනාවෙන් පටන් ගන්න. ඊට පස්සේ මේක කරකෝල බලන්න. ඊට පස්සේ මේ 11ට එන අනත්තතාවයට එන හැම පාරක්ම බලන්න. ඒක තමයි අපිට කරන්න තියෙන භාවනාව. එහෙනම් අපි මේ 10ක් 15ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.